من مانوسيك نمي بينا مو كدك من قاود منو ده كراني كوه دين مي كيلا من ما دني ماتة بي ماتة كده كا بيت تيرن وا ايه ونا كمان كرونا قال مدري ياند ياند දෙයක්ම කරලා එනවා මිතර දුක සැප බලලා යන්න මහලුක මහතුරු أنتي سانكالبا بوتا مخدمة هيتي هيتي مونا تكا ساوتو يلا ما تابي قدر يانا بيا أنتي ගෙදරින් තරහ වෙලා දාපි. ඔව්. එනදි තරහ නිවෙන කඩයක් මෙහෙට වෙලා ඉන්නකෝ. මට නම් ඉතින් හොඳයි මගේ තනියටත් එක්ක. ආපිට මොකද කරන්නේ? මම හොට කමන්නේ නැහැ. හොටන කමක් නැහැ ඒ උනාට අන්ටි මට එක කියන්න පටන් ගන්න කොහෙන්ද කියලා හිතා ගන්න බෑ ඒකට කමක් නැහැ අපි මේට කතා කරමු කොනේ කියලා ටිකක් ආවි මේක ගන්න එනකොට මම ඔයාලට පොඩ්ඩක් කැමරට කෝල් කරන්න මේ ඕනේ අන්ටි මං කැමරේ ඇස්ති කරන්න කියලව හැමතැනම බැලුවා. කාපාකෙකෙත් නෑ, ගෙදරත් නෑ. දෙන්නත් එක පැනලා ගියා බුද්ද. ඒක නම් කීයටවත් වෙන්න බෑ අර්ජුන. මොකද සංකල්ප ගෙදර ඉන්නකොට ඒ කෙල්ල කොහෙද කියලා දැනගෙනවත් හිටියේ නෑ. අනික සංකල්ප කවදාවත් එහෙම කරන්නේ නෑ. එහෙම නම් ඉතින් යාළුවෝ ශිවන්ත් එක්කත් යන්න තිබුණා. මේ 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 ඔයා හැම වෙලේම යව සුද්ධ කරන්න හැදුවට එයා වාගේ කණි රින්ගනවා. प्रश्न देट संकल्प संकल्प
සංකල්ප දැන් හොඳට ගෙදර වැඩ කරන්න පුරුදු වෙලානේ. ඉඳගන්න ආන්ටි. Thank you. ආන්ටි අසනීප වෙලාවේ මං ඇවිල්ලා තවත් කරදරයි නේද? පිසුදිට. ඔයත් ඉතින් බෙදා ගන්නකො. හරි. මං කියන්නේ ඔයා වැරදි කියලා. ඒත් ඉතින් අම්මලා දැන් හුඟක් වයසයිනේ. ඔයා තරුණයි. ඒ හින්දා ටිකක් ඉවසීමේ. ඒගොල්ලන්ව බලා ගන්න ඕනේ පුතා. අපෝ ඒක නන කිසිම දෙයකට බය වෙන්න ඕනේ. අපි දෙදුවක් ඉන්නවනේ. කොයිටි මම ඔයාට කිව්වට මට නර්ස් කෙනෙක් කොහෙලා ගෙනත් දෙන්න කියලා. ඔයා එක කලිත් නෑනේ. අන්ති මම එක්කපටම හොයලා දෙන්නම්. මේ පෞද්ගල ප්‍රශ්නත් එක්ක මට ඒක අතපස උනා. මං දන්නවා පුතා. ඔයාට මතක තිබ්බනම් ඔයා කවදාවත් ඒක නොකර ඉන්නේ නෑ. දුකින් බලාගෙන ඇතිනේ. හොඳයි අන්ටි. රොටි යන්නේ නැද්ද? ඈ? ඔව් අම්මා. ඒක ටිකක් කරදරයි. අනිත් එක වැඩි වෙරකුත් නැහැ. ලාල් අයියා මට කිව්වා වෙන හොඳ තැනක් බලලා ලියමනක් එවන්නම් කියලා. ඉතින් දරුවෝ අර මේ ආපු ළමයාට කිව්වා නම් මොකක් හරි තැනක් හොයලා දෙනවනේ. ඒ ළමයා වැඩ කරන අයගේ කවුද ලොකු නෝන කෙනෙක් ළඟ නේද? එයාට කියලා වැඩක් නැහැ. එයාට වැඩ කරන්න ගියම කිසි දෙයක් මතක නැහැ. අනිත් එක මං අම්මලට දෙයක් කියන්න හිටියේ. ඒක අසාද වෙන එකක් නේ. මොනවා? ඒ මොකද? ගිය සැරේ මෙහි ආපු වෙලාවේ ඔය කටයුත්ත කෙරෙන විදියටමනේ කතා කරලා ගියේ ඒ පුතා. ඈ? ඒගොල්ලන් ගෙදරින් මට කැමති නෑලු. මොනව කරන්නද? ඒ කොහොම පටන් ගත්තේ හැටියෙම ඉවරුනේ කොහොඳයි. ඒ වුණාට පුතේ ආයෙ සැරයක් ගිහිල්ලා ලාල් අයියට කිව්වා නම් නරක දක්කත් එක්ක ගිහිල්ලා ඔය කටයුත්ත ගැන කතා කරන්න කියලා. ඕනේ මට මෙහෙම හොඳයි. අනික දැන් මම ওই දීගවල ගිහින් බෑ. එතකොට ගෙදර ගැන බලන්නේ කවුද? පේනවනේ අක්කට තියෙන නේද? අනේ මන් දන්නේ. තාත්තට රොටිය කරියත් කියලා දීපන්. මං කොරටු වෙතට ගිහින් ඉන්න. අනේපා මගේ වැඩව කරන්න නැතුව ඉන්න විදිහටම ඉන්න. දැන් ආයෙත් ප්‍රශ්නයක් මාදවි. ඒ මොකද්ද? ආයෙත් තොප්පිය. මේ තොප්පිය නිසා නංගියේ ඇරිය කීය හරි නැතුණානේ ගෙදරට. ඒක නම් එහෙම තමයි. ගෙදර වියදම් ටික උරුණාට පස්සේ අපිටත් කීයක්වත් ඉතුරු වෙන්නේ නැහනේ. මම මේ අදහසක් දෙන්නේ නරකද අපි මලින්දගෙන ආපහු හිතලා බැලුවොත් ඈ නංගිට කියලා හැමදාමත් ඔහොමින්ද දැන් ඉතින් අරකත් කපෝතිනේ මේව නිසා මලින්දයි ඊට ආයේ කතා කරන්නේ මලින්දයි කැමති වෙයිද
ඌතාව නංගිට ෆුල් ලව්. මං ඌත් එක්කව බලා ගන්න. මගේ නංගි කෙන නම් මං නිකම්ම දුන්න. කොහෙද ඉතින් මාදේගේ නංගි කෙනෙක්නේ. ඒක නම් හොඳ අදහස. මලින්ද අයියටත් හොඳට ගේ දොර හිම තියෙනවනේ. හැබැයි ඉතින් දැන් මහල වැඩක් නැහැ. ඇයි? එයාගේ හිතාමාල නිසාද? ඒකත් එකක් තමයි. නංගි රස්සාවක් නැතුව වඩ කැමති වෙන එකක් නැහැ. එහා මට වඩා ගෙදර ගැන හිතනවනේ. අපි යනං යාට ජොබ් කට්ටක් හොයලා දෙමුකෝ. පාට අදත් ෂූටින්ද? ඔව් පුංචි. මේක මගේම ප්‍රොඩක්ෂන් එකනේ. ඒ නිසා මේක කොහමරි අදගෙන ගිහිල්ලා ඉවරක් කළා බානවා. ඒක හොඳයි. ඔයා එක්කන් යන්න සුදේව ආවේ නැත්තද? එයා ඊයේ ෂූටින් ඉවර කරලා ගෙදර ගියා. අද එයා ඉඳන් තමයි එන්නේ. ඉතින් ඔයාටත් එයාත් එක්ක යන්න තිබ්බනේ. මේ යන විදිහට ඔය කට්ටිය වඳුරගෙන තියාගත්තොත් හොඳයි නේද? මම විහිළුවට වගේ නිකන් සුදෙවින් අහලා බැලුවා. එයා ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඇයි? එයා තාම එහෙට වගෙන කියලා නැද්ද? අනේ මට්ටම් තේරෙන්නේ නැහැ පුංචි. සුදෙව් සාමාන්‍යයෙන් කාත් එක්කවත් වැඩේ කැමති නැහැ යකි පාවල විස්තර කියන්න. මට පුදුමේ ඈ නලිනායටවත් කිසිම දෙයක් කියලා තිබුණේ නැහැ. පර්සනල් දේවල් හැමෝම දැනගන්න උවමනාවක් නැහැ. ඒත් ඔයා දැනගන්න ඉබේ. මට මේ දවස්වල ඕව ගැන හිතේ තියෙන වෙලාවක් නැහැ පුංචි. මම මේ ප්‍රොඩක්ෂන් එකේ හොඳටම හිර වෙලා ඉන්නේ. කොහොම හරි තමයි අම්මගෙන් හම්බෙන්න ඕනේ. තව සල්ලි ටිකක් ගන්න. මම ඔයාට සල්ලි දෙයිද? කොමාරි මට අම්මගෙන් සල්ලියක් ගන්න පුළුවන් වෙයි පුංචි. මම යන්න. මම හොඳට බරක් වෙලා. ඔකේ. බයි. බයි. ගමේ ජීවිතේ ඇත්තට හුරු නෑ නේද? මං කවදාවත් ඔයාව අමතක කරන්නේ නෑ සමනලි. සත්‍යයි. සත්‍යයි. මං ඇත්තමයි කියන්නේ සමනලි. මේ තමයි මගේ ජීවිතේ ලස්සනම දවස් දෙක. මීට කලින් මගේ හිතට මේ වගේ නිදහසක් දෙන්නලා නැහැ කවදාවත්. ඔයාට මගෙන් ඈත් වෙන්න මං කරපු වරද මොකද්ද? නුවේ සමනලි හිතට දුකයි නේද? එහෙම එකක් නෑ අම්මේ. එහෙම එකක් නෑ කියන්නේ මොකද? දින්න තරහ වුණානේ. එහෙම තරහක් නෑ. අම්මා කලබල වෙන්නේ නැත්තම් මං දෙයක් කියන්නද? එහෙම දෙයක් නැත්තම් මොනවටද කලබල වෙන්නේ? ඈ? අපි ඒගොල්ලන්ට ගැලපෙන්නේ නෑ අම්මේ. ඊ මොකද? එයාලා අපිට ලං වෙන්න තියා හිතා ගන්නවත් බැරි තරම් සල්ලිකාරයෝ. වාහන, බංගල, සංකටත් වෙනමම කාර් එකක් තියෙනවා.
ඇයි පුතේ උඹම නේද කිව්වේ ඒ මනුස්සයා ඩ්‍රයිවර් රස්සාවක් කරනවා කියලා ඈ මං අකමැති වෙයි කියන බයටයි යාමට බොරු කරලා තියෙන්නේ ගෙදරින් අකමැති වුණාට යාත අම්මට කැමති අක්කලා එහෙම දන්නවද ඔව් මොකට හංගන්නද වෙන දෙයක් වෙන්නේ නැත ඈ උතන කල්පනා කර කර හූල හූල ඉන්නේ නැතුව වතුර කලේ පුරවගෙන වරෙන් ගෙදර පලයන් සංකල්ප දේසික ගෙදර නතර වුණාද? තමාව නැත්තේ. දේසියාන්ටි උදව්වට කෙනෙක් හොය හොයන හිටි. එයා එහෙ වැඩට යන්නේ නැති. ඔයාට නම් හිලු. මට තේදුණු මේ සංකල්පගේ වැඩ ගැන නම් කිසිම තේරුමක් නැහැ. අද ඔෆිස් යන්නේ නැහැ මට වෙන ගමනක් යන්න තියෙනවා